අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගේ ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම තෙලිනි නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. ආබාධිත රණවිරු සත්‍යාග්‍රහයට පාර්ශ්ව රැසකින් සහය. වැසියාවරණයක් නිසා උණුසුම් තත්ත්වයක්. එහෙම කරවන්න බෑ. ඔයගොල්ලෝ කර්මාන්තලේ නැතිවෙන්නේ නැහැ. සයිබිනියෝගේ තරංග එන්නේ ඉතරයි. නිදහස් පක්ෂයේ හැරගිය SB ඩිලාන් ලක්ෂ්මන් විජේමුනි සහ ෆෞසිගේ පක්ෂ සමාජිකත්වය තහනම්. තීන්දුව කරා ඒ පස් දෙනාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය තහනම් කිරීමේ ක්‍රියාවලියකට අපි යන්නේ. සජිත් අද රෑ තවත් තීරණාත්මක සාකච්ඡාවක අජිත් පී සහ සුජීවටත් වැඩ වර්ධින ලකුණු. LPT පුංචි ඡන්දය නැවැත්වීමේ සූදානමක් ගැන බන්දුලගෙන් හෙළිදරව්වක්. 70%කට වඩා වැඩි ප්‍රමාණයකින් පොට්ටුව ජයග්‍රහණය කරනවා කියලා. අපුඩි ගහනව නෙමෙයි මැතිවරණේ තියන්නේ. ගම්බෙසියන් කලාවැව උද්‍යානයේට අලිවිරි දමයි. රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය නියෝජනය කරන විශ්‍රාමික ආබාධිත රණවිරුවන් සිය වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ආරම්භ කළ සත්‍යාග්‍රහය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි. මෙම සත්‍යාග්‍රහයට ප්‍රතිචාර දැක්වූ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජයග්‍රහණයෙන් දින කිහිපයක් ඇතුළත මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දී තිබෙනවා. ක්‍රියන්විතයේදී දිවිපිතූ සහ ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් සඳහා වයස අවුරුදු 55න් පසු දිවි අතිතෙක් සිය වැටුප එලෙසම ලබා දෙන ලෙස ඉල්ලමින් රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය මෙම සත්‍යාග්‍රහය ආරම්භ කළේ පසුගිය 11 වනදායි. දින 4ක් පුරා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවති සත්‍යාග්‍රහයට විවිධ අවස්ථාවල වර්ෂාවෙන් බාධා එල්ලවුවද ආබාධිත රණවිරුවන් තවමත් එම ස්ථානයේ රැඳී සිටිනවා. අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණි විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රමුඛ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවිඩයක් ආබාධිත රණවිරුවන්ට ලබා දුන්නා. හදවත කම්පා වෙන දර්ශනයක් මේක. මෙච්චර මේ රට ජාතිය අනාගත පරම්පරාව වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු මේවා මේ කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහා බැනර් වගේක් ගහගෙන රෙද්දක් කියලාගෙන හිසට සෙවණක්වත් නැතුව මේ විදිහට ඉන්නවා දකින්න එක ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට දැනෙන්න ඕන. මේ රට පාලනය කරන මිනිස්සුන්ට දැනෙන්න ඕනේ. දේශපාලන මාධ්‍ය සම්දර්ශනයක්වත් මොකුත් නෙමෙයි. මේ අය ඉල්ලන්නේ එක දෙයයි. අවුරුදු 55 වෙනකොට මේ අතපය නැති ළමයින්ගේ පඩිය නවතිනවා. එතකොට පෙන්ෂන් එක විතරයි හම්බෙන්නේ. දැන් මේ කකුලක් කපපු කෙනෙක් ගත්තාම ওই කකුලේ මාසෙක කීසරයක් නම් තුවාල වෙනවද? ඒගොල්ලන්ට ප්‍රතිකාර ගන්නවත් ඔය පෙන්ෂන් එක මදි. පබ්ලිසිටි වලට මේ රජයෙන් එක එක ඇමතිවරු කොච්චර නම් වියදම් ගන්නවද? ඉතින් මේ රණවිරු කී දෙනාද ඉන්නේ ලංකාවේ? එහෙමනම් ඇයි රජයට මේක කරන්න බැරි? මම ආද මෙතෙන්ට ආයේ බොහොම හිතේ අමාරුවෙන් මේ ළමයින්ව යුද්ධයට අරන් ගියේ අපි. මේ ළමයින්ව මෙහෙව්වේ අපි. මේ ඇත් එක උරනුර ගැටි සටන් කරේ අපි. අපිට ගෙවල් වලට වෙලා සද්ද නැතුව ඉන්න බෑ. මේ අය මේ විදිහට ඉන්නව දැක්කම මම එන්න ඉස්සලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්කත් කතා කරා මේක ගැන. එතුමා කියපු දේ තමයි එතුමා බලයට ආවොත් ඇවිල්ලා දවස් කීපයක් ඇතුළත මේ ප්‍රශ්නේ විසඳනවා කියන එක, මේකට සම්පූර්ණ විසඳුමක් ලබා දෙනවා කියන එක මේ අයිට කියන්නේ කියලා. මේ අතරේ සත්‍යාග්‍රහය නිරත රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා සිංහලයේ අපි ජාතික සන්ධානයේ භික්ෂුන් වහන්සේ පැමිණි අතර දින කිහිපයක් පුරා වර්ෂාවෙන් පීඩා විඳි ආබාධිත රණවිරුවන් සඳහා තාවකාලික වැසි ආවරණයක්ද රැගෙන ආවා. මේ රේල්වේ එකේ ස්ථානාධිපතිතුමාකෝ එයාලට උපදෙස් ලැබිලා තියෙනවා ඒක අධිකරණ කටයුතු කරන්න. මේක නිසා එයාට පුළුවන් උපරිම කරනවා සංගත අධිකරණයට යනවා කියලා. 1.30 ගණක් තිබුණා ඒක වලාපේ. නමුත් ආමුද්‍රෝ අපදෙන්න ඕන නිසා 99ට වැස්සුවා ඒක. ඒ කියන්නේ ඕන වෙලාවට අධිකරණ නීති නවා ගන්න පුළුවන්කම තියෙනවා කියන එකනේ හඳුරන්නේ. අපිට ඉතින් රණවිරුවන් ගිලේ යන්නේ කාරිය අපි මෙහෙමයි හඳුරන්නේ. ටෙප් එක ගහලා මේක ගහමු. ගහලා අධිකරණ නියෝගයක් ගේන්න කියමුනේ. ඔව්. ආර්ථික සත්කඩියයි ගහන්න නෙවෙන්න ඕනේ හරියට. යාත්‍රාතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක TM දිලිශාන්ත ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා එම ස්ථානයට පැමිණියා. ආබාධිත
කොටුව පොලිසියතුළු පොලිස් නිලධාරීන් මේ එල්ලගෙන ඉන්න රෙදි කෑල්ල පවා ඊයේ බොහොම අමානුෂික විදියට ඇදලා විසි කරලා දැම්මා. ඒ නිසා තමයි අද දවසේදී අපි ටෙන්ට් එකක් ගෙනල්ලා මේ ස්ථානයේ ඉදි කරලා මේ රණවිරුවන්ට නොතමී ඉන්න හරි අවශ්‍ය වටපිටාව හදන්න අල්පනා කරේ. සඳුදා වෙනතුරු මේකට විසඳුමක් නොලැබුණොත් අපි සූදානම් වෙලා ඉන්නවා මහා සංඝරත්නය සිය ගාණක් මේ ස්ථානයට වැඩම කළා මේ රණවිරුවන්ගේ ඉල්ලීම් දිනා දෙන්න. මේ රටේ නළු බට්ටෝ නිලි බැට්ටියෝ ඇතුළු මේ ඇතම් චරිත පාර්ලිමේන්තුවට ගිහිල්ලා අවුරුදු 5ක් ගියාට පස්සේ ඔවුන්ට ජීවිත කාලෙම විස්රාම වැටුප් ලබන්න පුළුවන් නම් මේ රට වෙනුවෙන් ජීවිත පූජා කරපු තමන්ගේ ශරීරයේ කොටස් දන් දීපු මේ රණවිරුවන්ට ඔවුන්ගේ විස්රාම වැටුප් සහිත වැටුප් ලබා දෙන්න බැරි තරම් අපි ගුණමකුණන් අපි රටක් විදියට මොන තරම් කනගාටු වෙන්න ඕනද? රණවිරුවෝ යුද්ධෙට ගියේ ඔවුන්ගේ දරුවෝ දෙමෝපියෝ ආරක්ෂා කරන්න නෙමෙයි රට වෙනුවෙන් හිතලා මගේ තාත්තත් පොලිස් නිලධාරියෙක් මන් දන්න කොහොමද ඒගොල්ලෝ කැපවීම කරේ කියලා රාජකාරී කරද්දී ඒ වගේ රණවිරුවෝ මෙහෙම පාට දාන එක මං හිතන්නේ අපිට දරා ගන්න බෑ අපිට විශ්වාස කරන්න බෑ අද උදේ කියන දේ හවසට වෙනස් කරන හවස කියන දේ උදේට වෙනස් කරන ආණ්ඩුවක් හැටියටයි අපි මේ ආණ්ඩුව සහ මේ කැබිනට් එක පිළිබඳව දකින්නේ එවැනි අවස්ථාවකදී තමයි ඒ දණ්ඩේ ප්‍රේමදාස මැතිතුමා කියන්නේ අපි රණවිරුවන්ගේ දෙපා ළඟට ගිහිල්ලා තමයි රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳන්නේ කියලා එහෙනම් ඒ දණ්ඩේ ප්‍රේමදාසට අපි කියනවා ජනාධිපති අපේක්ෂකත්වයේ සීන දැක දැක ඒ පිළිබඳව රට වටේම බෝක්කු ගානේ හන්දි ගානේ ගිහිල්ලා රැස්වීම් තියන වට වඩා ඉතාමත්ම වටින්නේ මේ රණවිරුවන්ගේ ප්‍රශ්නේ විසඳන්නට අඩු ගානේ සවන් දෙන්නට වක්වත් යම් කිසි කැපවීමක් කරන්නේ මෝබිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ කැඳුම් කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාගේ උපන්දිනය සැමරීමද මෙම ස්ථානයේ විසඳුණා මෙ අතර එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතනහිමියන්ද සත්‍යාග්‍රහ නිරත ආබාධිත රණවිරුවන්ට සහාය දක්වන බව ප්‍රකාශ කළා. දේශපාලකයන්ට අවුරුදු 5න් සදාකාලික පෙන්ෂන් හම්බ වෙනවා. ඉතින් එහෙම රටක මේ අතපය අහිමි වෙච්ච, ඇස් අහිමි වෙච්ච, කන් ඇහෙන්නේ නැති විවිධ ආබාධයන්ට පත් වෙච්ච අයට ජීවිත කාලය පුරා පෙන්ෂන් එක ලබා දීම රටක ජාතික යුතුකමක්. මේ හට් එක ගලවන්න ආණ්ඩු උත්සාහ කරනවා නම් පොලිසියට අපි කියන කැමැති තීරණාත්මකව භික්ෂුන් වහන්සේලා මෙතෙන්ට අවිල්ල වාඩි වෙනවා. ඒ නිසා වහාම පැය 24ක් ඇතුළත මේ ප්‍රශ්නේ විසඳන්න ඕන. කොටුව දුම්රිය පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ වර්ෂාවෙන් ආරක්ෂා වීම සඳහා භික්ෂුන් වහන්සේ ලබා දුන් වැසි ආවරණය ඉවත් කිරීමට සූදානම් වීමත් සමග ආබාධිත රණවිරුවන් සහ දුම්රිය නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පසුව ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සකස් කළ වැසියාවරණය ඉවත් නොකරන ලෙස භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් කොටුව දුම්රිය ස්ථානාධිපතිවරයා හමු වී ඉල්ලීමක් කළ අතර එහිදීද ඇති වුණේ උණුසුම් තත්ත්වයක්. ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණය. දැන් ඒකේ ටෙන්ට් එකක් ගහගෙන මේ ආබාධිත රණවිරුවෝ හිටියාම ඔබතුමාගේ ආරක්ෂක නියාමකයෝ ගිහිල්ලා මේක දරවන විසි කළා තියෙනවා. දරවන ඔබතුමාට දෙන අයිතිය මොකක්ද? පාර්ලිමේන්තුව තුල සම්මත කරගත්තු අනපනක් තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන්නේ. මෙතන උද්ඝෝෂණය කිරීම සම්බන්ධව ඒට විරුද්ධත්වයේ ප්‍රකාශ කිරීමට හෝ ඊට ඉඩ නොදීම සම්බන්ධව ඔබතුමාට ළඟට ඇවිල්ලා තියෙන නීති අනපනක් මොනවද? 31 වෙනි වගන්තියේ දුම්රිය සීමාව තුල කුමන විදියකෝ අනවසර ඉදිරිවීමක් කළ නොහැකි. පෙරටුගාමී පක්ෂයේ නායකයව නිදහස් කරන්න කියලා මාස 10ක් ස්ථිර අට්ටාලයක් ගහලා උත්තරම තිබුණා. ඒක අයින් කරන්න ඔබතුමාට කවුරුත් කියන්නේ නැහැ. අනේ රණවිරු අහිංසකයි මේ කකුල් අතපයි මෙයානි අයියක් නැහැ. අපි දැන් ඔබතුමාගේ නිලධාරීන් ඇවිල්ලා තමයි අදගෙන ගියේ. ඒ නිලධාරීන් නෙවෙයි ඒගොල්ලෝ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. ඉදිරියටත් මම කරන්නේ මේ නීත්‍යානුකූල පරිසරය තුල කටයුතු කිරීම පමණයි. ඒක මම ඉදිරියට කරන්න ඕනේ. දැන් මේ නියෝගය දුන්නේ ඔබතුමාද ඒගොල්ලන්ට ගිහිල්ලා බලන්න කියලා? මම ඇත්තටම කනගාටු වෙනවා ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙක් වෙලා මේ කතා කරන සීමාව. අතපය නැති කරගත්තේ අපිටත් ඔයාටත් ඔයාගේ දරුවන්ටත් අපේ දරුවන්ටත් බයක් සැකක් නැතුව මේ පොළවේ ඉන්න ඉඩදී. මේක ගලවන්න එපායි. දවසේ පුවත ඇනේෂියා බැංකුවේ කරන්න ඉදිරි දැන් රතුමිනිතුව විශේෂාංගය. රට වෙනුවෙන් දිවිපිදූ හා ආබාධිත රණවිරුවන්ගේ වැටුප් ගැටලුව ආණ්ඩුව කඩිනමින් විසඳිය යුතු නොවේද? අපි අද ජනතා මතය විමසන්නේ ඒ ගැනයි.
ඒ මිනිසුගේ ජීවිත පරිත්‍යාගය මේ රට බේරලා දුන්නා. මේ මිනිසුන්ට කලගෙන සලකන්න ඕනේ විශ්‍රාම වැටුපකින් විතරක් නෙමෙයි. අනිවාර්යෙන් දෙන්න ඕනේ. මේ ළමයි ජීවත් වෙන්නේ මොනාගෙන්ද? රජයේ තින්නේ කොන්දපන් නැතිකම. අපේ පක්ෂ ભેදයක් කරන්නේ රණවිරුවන්ට කරන දේ උපරිම කරන්න කියලා අපි කියන්නේ. ලෝකෙ කොහෙද යුද්ධයක් දිනලා තියෙන්නේ? අපේ ලංකාව විතරයි. ඒගොල්ලන්ට සලකන්න ඕන අන්තිම උපරිමයෙන්ම. රණවිරුව විඳින දුක දැක්කහම රසර කල කිරෙනවා. කකුල් කපපුවා වැවෙන්නේ නැහැ නේ 55න් පස්සේ. ආබාධිත සොල්දාදුවන්ට මේ වගේ අපරාධ කරනකොට සොල්දාදුව බැඳෙන එක අඩුවේ ලංකාවේ ඉදිරියේ යුද්ධයක් ඇති වුණා. රණවිරු ඔහම මේ වැස්සේ තෙමෙන්න ඕන පුද්ගලයෝ නෙමෙයි මනුෂ්‍යත්වේ නාමයෙන් එමිසුන්ට කරන උදව් පදව් සියලු දේම කරන්න ඕනේ මේක ඇවිල්ලා මුදල් නැති කම නෙමෙයි මේක තියෙන කොන්දපණ නැති කම අනිවාර්යයෙන් රණවිරුන්ට ඉල්ලන ඉල්ලින් දෙන්න ඕන යහපාලනේ රජයේ ඉතින් යහපාලනේ තමයි කරන්නේ ළමයි විදිහට හරි කියන්න දින මේ රණවිරුවන්ගේ අවශ්‍යතාව සපුරන්න ආණ්ඩුවේ ඉන්න ඇමති මාමලා කුට්ටි ගහන එවන් චුට්ටක් හරි වෙන් කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂවලට සහය දැක්වූ එස්.බී. දිසානායක ඩිලන් පෙරේරා ඇතුළු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5 දෙනාගේ පක්ෂ සමාජිකත්වයේ තහනම් කර චෝදනා පත්‍ර යොමු කරන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. මාතලේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ඔගේ සති දෙකකට විතර කලින් අපේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ ඉඳලා අපෙන් ඉවත් වුණ මන්ත්‍රීවරු 5 දෙනෙකුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත්තා. දින 7ක් ඇතුළත උන්ට ඉදිරිපත් කරන්න කියලා කිව්වා නිදහසට කරුණු. ඒ නිදහසට කරුණු අපි සලකා බැලලා තීන්දුව කරා. ඒ 5 දෙනාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය තහනම් කිරීමේ ක්‍රියාවලියකට යන්න. ඊට අමතරව උන්ට චෝදනා පත්‍රයක් අපි ඉදිරිපත් කරනවා. උන්ට සිද්ධ වෙනවා මේ චෝදනා පත්‍රයට උත්තර සපයන්න. ඒ අනුව අපි බලනවා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. පක්ෂයේ විනය ස්ථාපිත කරන ක්‍රියාදාමය අපි අනිවාර්යෙන් කරනවා. රාජ්‍යසභා මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියලා වෙනසක් නැහැ. ඒ සියලු දෙනාට විරුද්ධව පක්ෂයට අගතියක් කරන ක්‍රියාවලියට සම්බන්ධ වෙන හැම කෙනෙකුට විරුද්ධව අපි ක්‍රියාමාර්ග ගන්නවා. කිසි ලෙසකින් අපිට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා වැඩ කරන්න ඕනාවක් නැහැ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෞරවයක් සහිතව පක්ෂයේ පාක්ෂිකයන්ට ගෞරවයක් සහිතව අපි සියලු දෙනාට එකතුලා වැඩ කරන්න ඕනේ. ඒ සඳහා අපි සියලු දෙනා වෙනුවෙන් ගත හැකි පියවර අපි ගන්නෙ. ඒ නිසා මම හිතන්නේ මට පහර දීමෙන්වත් මට බැනීමෙන්වත් මම පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයට දැන් යනවා කියලා චෝදනා කිරීමෙන්වත් මේ නතර කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒ අනුව පක්ෂ සමාජිකත්වයේ තහනම් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පත්වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.පී. දිසානායක, ඩිලන් පෙරේරා, ඒ.එච්.එම්. ෆෞසි, විජිත් විජේමුනි සොයිසා සහ ලක්ෂ්මන් ඤාපා අබේවර්ධන මහතුරුන්ගේ. මේ අතර නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදු කළ එම ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. කියන තරම් කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ ඉවත් කරනවා නම් ඒ මන්ත්‍රීවරයාට ඒ පිළිබඳව චෝදනා පත්‍රයක් සකස් කරන්න ඒකට ගැළපෙන මන්ත්‍රීමය පරීක්ෂක මණ්ඩලයක් පත් කරලා ඒ මන්ත්‍රීම කාරක සභාව පත් කරන විනයකාරක සභාව රැස්සලා ඒ විනයකාරක සභාව ඔය අපිට විරුද්ධව චෝදනා නගන ලේකම්තුමාගෙන් ප්‍රශ්න කරලා ඊට පස්සේ අපි වගෙන්නලා ගාසක් කරනවාලා ඊට පස්සේ තමයි ඒ විනය පරීක්ෂණ මණ්ඩලයට පුළුවන්නේ අපිව ඉවත් කරන්න. ඉතින් යෝජනාව ලේකම්තුමාට පාර දෙන්න. එතකොට ලේකම්තුමා ඒ යෝජනාව මධ්‍යම කාරක සභාවට පාර දීපුවම මධ්‍යම කාරක සභාව කියන අපි වාස් කරන්නේ. ඒක හස්කර අපේ මන්ත්‍රීකම නැති. හැබැයි ඉතින් ඉතිසලා අපිට විරුද්ධව ඒ යෝජනා පත්‍රය එවන්න ඕන. ඒක පරීක්ෂණ කියන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීම සඳහා වන සාකච්ඡා සම්බන්ධයෙන් තවත් පාර්ශවයන් මෙලෙස අදහස් පළ කළා. කෝට්ටුවේ කට්ටිය ලාංඡනය වෙනස් කරන්න කවදාකවත් කැමති වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒක නැත්තම් එකතු වෙන්න කැමතිද? මේක නිකන් හරියට නොකරන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටුවකුයි තව චුට්ටකුයි ඕන වගේ. ඒ චුට්ට තමයි ඔය තියෙන්නේ. ඒකෙන්ද මේගොල්ලෝ දෙගොල්ලෝ එකතු වෙන්නේ නැහැ බය වෙන්න. කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිං යන මහතුරුන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිට විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ විනය කමිටුව තීරණය කර ඇති බව වාර්තා වනවා. වැඩිදුරටත් වාර්තා වන්නේ විනය කමිටුවේ මෙම තීරණය පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරතී ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂයේ නීති රීති වලට පටහැනිව කටයුතු කිරීම සහ විනය විරෝධී ක්‍රියාවන් සිදු කළ බවට කැබිනට් නමන අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහට රේව පැමිණිලි එල්ල වී තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ විනය කමිටුව පසු මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සිදු කළා. අදාළ විනය පරීක්ෂණය ගැටළු සහගත බව දක්වමින් කැබිනට් නමන අමාත්‍යවරුන් දෙපළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතාට ලිපිද යොමු කර තිබුණා. කෙසේ වෙතත් විනය කමිටුව තීරණය කර ඇත්තේ කැබිනට් නමන අමාත්‍යවරුන් දෙපළගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමටයි. අදාළ තීරණය පක්ෂනායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා වෙත යොමු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ සුළු පක්ෂ නායකින් අතර පැවැත්වෙන සාකච්ඡා අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිතයි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹපීට නිවසේදී පැවැත්වෙන බවයි. මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ අතර හෙට පැවැත්වෙන සාකච්ඡාව කල්ලනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඊට හේතුව වී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කිරීමට ප්‍රථම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හමු වීමට දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්ගේ අකමැත්ත පළවීමයි. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ලබන අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අදාළ සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවට වාර්තා වනවා. මේ අතර සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරයේ භික්ෂුන් වහන්සේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් පළ කළා. කොයි පැත්තරම් බැලුවත් සන්තෝෂයෙන් පුළුවන් පැත්තකට පරිවර්තනය වෙලා නැහැ. සම්බුද්ධ ශාසනය ගොඩ ගන්න පුළුවන්ෙත් අපේ සංස්කෘතිය ගොඩ ගන්න පුළුවන්ෙත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ගොඩ ගන්න පුළුවන් කරූ ජයසූරිය මහතුමා වගේ කෙනෙකුට ජනාධිපති අපේක්ෂකත්වයේ දුන්නොත් සිංහල බෞද්ධයින්ගේ කැමැත්ත පමණක් නෙවෙයි අනිකුත් සුළු ජාතීන් ඒ අයගේ කැමැත්ත ලබා ගන්න පුළුවන් තත්වයට ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා ගරු කථානායක. දැන් මේ වෙනකොට අජිත් ප්‍රේමදාස මහත්මයා වෙනම ආකාර අපි දකිනවා ගමේ ජනතාව වඩා කැමති කාටද? මහත්වරු අත්ය දාන්න දිලන්නමනේ. අනතුරුව එම භික්ෂුන් වහන්සේ ඇතුළු තවත් භික්ෂුන් වහන්සේ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඍජුව කරෝ ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලා සිටි උන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ සුදුසු පුද්ගලයෙකු ඒ සඳහා නම් කළ යුතු බවයි. ඒ තුළ තීන්දුවක් අරගෙන හොඳ නායකයෙක් ඉදිරිපත් කරන්න කෙනෙක් හාමුදුරු ඉදිරියට අපි ඉල්ලීම. අගමැතිතුමා සම්බන්ධ වුණාද? අගමැතිතුමා තමයි ආවේ. අගමැතිතුමා මොකද කියන්නේ? අගමැතිතුමාත් ඉතින් කියනවා ඉතින් හොඳ කෙනෙක් අපි කල්පනා කරලා පත් කරගමු කියලා. දැන් මොකද තීරණේ? සජිත් මහත්තයත් ඉන්නවා, කරුල් යසිර මහත්තයත් ඉන්නවා, රනිල් මහත්තයත් ඉන්නවා. ඉතින් අපි කට්ටිය සාකච්ඡා කරලා හොඳ විදියට කතා කරලා තීරණේ කරගන්න. තාම තීරණයකට ආවේ නැහැ මහත්තයා. ඔබලා කාටද කවුරු ඉස්සත් කරන්නේ? සජිත් අපි එහෙම අපි කෙනෙක් වශයෙන් අපි කියන්නේ හොඳ පරිවෘත උළුවත් කෙනෙක් පත් කරගමු මේ රට ගොඩ නගගන්න. අතර නිකවැරටිය ජයන්ති මධ්‍යමහා විද්‍යාලයේට බස් රථයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ එක් වුණා. ලයිසන් එක දෙන්න පුළුවන්ද? බෑ බෑ. ඇයි? මදිය වටන. මගේ තියෙන නුසුසුකම තමයි මේ හයියෙන් නොයන එක වෙන්නේ. මේ අශෝකවත් වගේ ෆාස්ට් කේස් එකන්නේ. මගේ දැක්ම දේශපාලඥය රට වෙනුවෙන් උපරිම දුකක් විඳින්නට ඕන. රටේ බිහිවන නායකයෝ ආදර්ශමත් වෙන්නට ඕන. ජනතාවගේ බදු මුදල් වලින් නායකයෝ සුරසප ලැබපු කාලේ මම අවසන් කරනවා. නොවැම්බරේ දෙසැම්බරේ මේ රටේ ජනතාව සජිත් ප්‍රේමදාස ශක්තිමත් කරන තීන්දුව ගන්නකොට මගේ පවුලට සම්බන්ධ කිසිම කෙනෙක් අල්පේක හෝ ඥාතිත්වයක් තිබෙන කෙනෙක් මම රාජ්‍ය පාලන තන්ත්‍රයට සම්බන්ධ කරගන්නේ නැහැ. අපිට අවශ්‍ය වැඩකාරයෝ අපිට නිදිමතකාරයන්ගෙන් වැඩක් නැහැ. අපි දැන් ඉදිගම ඇති ලෝකයේ ශ්‍රේෂ්ඨතම රට ශ්‍රී ලංකාව බවට පත් කරන ශ්‍රී ලංකා ෆස්ට් කියන වැඩසටහනේ කොටස්කරුවන් බවට තමුන්නාන්සලා සජිත් ප්‍රේමදාසට දෙන්න පුළුවන් උපරිම අහිය ලබා දෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. මෙතර එක්සත් ජාතික පක්ෂයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. අද හවසත් අපේ කණ්ඩායමක් අපේ සංධානයට එකතු වෙන දේශපාලන පක්ෂයේ නායකයන් එක්ක සාකච්ඡාවක් කරනවා. පත්තරේ කියලා කියනවා ඔබතුමාගේ ඇන්ටනල් අමාත්‍යාංශයක ඉල්ලන්න මහා ප්‍රබල බලපෑම් කරනවා කියලා කිරියල් අමාත්‍යවරයා. මම මේ ඩිස්ත්‍රික්කේ ඉන්න එකම කැබිනට් ඇමතිවරයා. මේගොල්ලන්ගෙන් ඒක උදුර ගන්න ඕනේ නම් ඒක බලෙන් උදුර ගන්න පුළුවන් මිනිස්සුන්ගෙන්. හේතුව මොකද උදුර ගන්න?
ඒක මම දන්නේ නැහැ. අද වෙනකොට පත්තුවත්පත් වාර්තා කරනවා පාර්ලිමේන්තු චම්පිකව මේ ජනාධිපති අපේක්ෂාවත් පත් කරගෙන. වැඩියෙන්ම ජනතාව ඉල්ලන එක්කෙනානේ ගන්න ඕනේ. ඒකේ විවාදයක් නැහැනේ. සියලු පක්ෂ එක්ක සන්ධානගත වෙන වෙලාවේ ඒ පක්ෂවල කැමැත්තත් අපිට ගන්න වෙනවා. සමහර වෙලාවට අපි නම් කරන පුද්ගලයා අනිත් කණ්ඩායම් වල සුවදතාවයක් නැතුව එයාගේ බැහැරකොළොත් විශාල අර්බුදයකට අපත් වෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් හොඳ අපේක්ෂකයෙක් දාලා තිනවා. ඒ අපේක්ෂකයාට මුහුණ දෙන්න පුළුවන් අපේක්ෂකයෙක් අපේ පක්ෂිනුත් දායි කියලා අපි විශ්වාස කරනවා. එමනම් ඉතින් අපි රවි කරුණානායකට දීලා බලමු මොකද්ද වෙන්නේ කියලා නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවලු ජනතා විමුක්ති පෙරමුණ කැමැතිනම් කරු ජයසූරිය මහත්තයාට උදව් කරන්න රනිල් වික්‍රමසිංහ නියත විවරණ දෙන්නලු කරු ජයසූරිය මහත්තයා. අපි කියනවා කරුණා කරලා ඒ වගේ යටි ගනු දෙනු වලට අපිත් එක්ක එන්න එපා. යටින්වත් උඩින්වත් අපේ එක්සත් ජාතික පක්ෂය එක්කවත් ශ්‍රී ලංකා අයිතිවාස පක්ෂය එක්කවත් මේ රට විනාශ කරපු කිසිදු දේශපාලන පක්ෂයත් එක්ක ගනු දෙනු නැහැ, ඩීල් නැහැ. අපි මේ ජනාධිපති වරණයට අනුර ඉසහානායක සහෝදරය අපේක්ෂක හැටියට ඉදිරිපත් කළා තියෙනවා. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය ලැබෙනවා. වෙනත් කිසිදු ආකාරයක ගනුදෙනුවක් අපට කාත් එක්කවත් අවශ්‍ය නැහැ. ජයග්‍රහණය අපි ලබනවා අනිවාර්යෙන්ම. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මේ මාසේ 27 වෙනිදා සිදු කිරීමට නියමිතයි. ඊට අදාළව තැපැල් ඡන්ද අයදුම් පත්‍ර බහර ගැනීමේ කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. එල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට දාල තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බහර දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම තැපැල් ඡන්ද පත්‍රිකා මේ මාස 21 වනදා ඡන්ද දායකින් වෙත නිකුත් කිරීමට නියමිතයි. පිළිගත් දේශපාලන පක්ෂ පහක නාම යෝජනා එල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා පිළිගෙන තිබෙනවා. 2018 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව එල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්ද දායකින් 53384 දෙනෙක් ලියාපදිංචි වී ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන 47කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. එම මැතිවරණය මගින් නියෝජිතින් 1000 දෙනෙකු කොට්ටාෂ මට්ටමින් සහ නියෝජිතින් 11 දෙනෙකු දෙවන ලැයිස්තු වශයෙන් සභකින් 28 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිත වනවා. මෙතර එල්පිටිය ප්‍රදේශීය පැවති ජනහමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ එල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම කල්දමීමේ සූදානමක් ඇති බවයි. මේ දිනවල එක්සත් ජාතික පක්ෂය රාජ්‍ය නෝන සංවිධානත් බටහිර මහා බලවතුණු සමීක්ෂණයක් බාර දීලා තියෙනවා. බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ටාසේ අනාගතයේ ඇතිවිය හැකි ප්‍රතිඵලය පිළිබඳ පූර්ණ රාශිගත වාර්තාවක් සපයන්. ඉතා හොඳින්ම ඔවුන්ට නිගමනය කරන්න පුළුවන් වුණොත් 70%කට වඩා වැඩි ප්‍රමාණයකින් පොහොට්ටුව ජයග්‍රහණය කරනවා කියලා අපුඩි ගහනව නෙමෙයි මැතිවරණේ තියන්නේ. ඒකටයි මේ සමීක්ෂණය කරන්නේ. කොටාබේ රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණේ ආරම්භම අපි පටන් ගන්න එල්පිටියෙන්. අද UNP එක නිදි. නිදි. නැරිලා. නැරිලා. ගියා. ටටා. බයි. UNP එක අලියා ගියා. ඉස්සර තිබ්බේ හැ. දැන් අපි ගිහිල්ලා අලියට තිත තියන්න සූදානම්. මේ අතර ජනාධිපතිවරණයට දාල මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හෙට සිට බලය හිමිවනවා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව විසින් කුමන්ත්‍රණකාරී ලෙස කල්දමුවින් සිටින බවට එළවෙන චෝදනාවන්ට එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා. නාම යෝජනා කැඳවීමේ දැන්වීම ඔක්තෝබර් 16 වෙනිදා පස්සේ ඕනෑම දිනයක නිකුත් කරනවා. හැබැයි ඒ ඔක්තෝබර් මාසේ ඈතටම යන්නේ නැහැ. සැප්තැම්බර් මාසේ ඉවර වෙනකොටවත් අපි මේක නිකුත් කරන බලාපොරොත්තු වෙනවා. ඒ දිනය තීරණය කිරීමේ බලය තියෙන කොමිෂන් සභාවට. අපි ඒක කාටවත් ඕන විදියට තීරණය කරන්නෙත් නැහැ. කිසිම පක්ෂයකට පුද්ගලයෙකුට වාසි වෙන විදියට කරන්නෙත් නැහැ. ඒ වගේම දිනය තීරණය කරන්නේ කොමිෂන් සභාවේ තිදෙනාටම ඕන විදියට මිස තනි කෙනෙකුට ඕන විදියටත් නෙවෙයි. ජාතන්තර බලවේග මේ වන විට දැඩි ලෙස ශ්‍රී ලංකාවේ ගෙල සිර කර ඇති බව පූජ්‍යඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වන ජන්මදින සැමරුම් උත්සවයට අද සහභාගී වෙමින්. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වන ජන්මදින සැමරුම නිමිත්තෙන් සිරි දම්පල් අභිනන්දන පුණ්‍ය මහෝත්සවය අද පස්සරේ පැවැතුනේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. අද යලිත්වරක් මේ රට යටත් විජිතයක් වෙලා තියෙනවා. යලිත්වරක් මේ රටට නිදහස ලබා ගැනීම සඳහා සටන් කළ යුතුව තියෙනවා. විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් තුළ මහා චින්තන විප්ලවයක් ඇති කළ යුතුව තිබෙනවා.
කටපුරා අයියා අක්කා කියපු ජාතිය දැන් අක්කිද කොහෙද කියලා කියන්නේ. ඒ නිසා සංස්කෘතික විප්ලවයකුත් ආරම්භ කළ යුතුව තිබෙනවා. දැන් මේ සිංහල ජාතිය ගැන කතා කරනකොට බොහෝ අය කියනවා ජාතිවාදී අවශ්‍යනවා ජාතිවාදී කියලා. ඒ චෝදනාව නගන්නේ අපිට විතරයි. රටට වැඩ කරපු අයට කිව්වේ දේශහිතයි සිං කියලා. දැන් තමයි අර පොඩි වචනයක් තියාගෙන ජාතිවාදීන් කියලා මේ ජාතිය ගැන කතා කිරීමත් අවලංගු කරන්න හදනවා. අපේ රට දැඩි ජාත්‍යන්තර බලවේගවලට හසු වෙලා අපේ ගෙල සිර කර තිබෙනවා කිව්වොත් නිවැරදි. අද ඇතැම් දේශපාලඥයින් සිංහල බෞද්ධ මූලිකත්වයේ පිළිබඳව ප්‍රශ්න කරන තැනට මේ රටේ පත් වෙලා තියෙනවා. අපේ හාමුදුරු කෙනෙක් යම් ප්‍රකාශයක් කළොත් දේශපාලනිකයෝ හෝ කිසියම් කාරණාවක් නිසා ඒ නොගැලපෙනවා නම් උන්වහන්සේට දිගින් දිගට ප්‍රහාර එල්ල කරනවා කිසිදු හැවිල්ලක් බැලිල්ලක් නැතුව. තමන් ඒක අර්ථකථනය කරගන්නවා තමන්ට අවශ්‍ය විදියට උන්වහන්සේට පහර දෙනවා. පහුගිය දා ඔබ දකින්නට ඇති රටේ අන්‍ය ආගමික ඇමතිවරයෙක් භික්ෂුන් වහන්සේලා දෙනමක් අරගෙන උන්වහන්සේලා වීඩියෝ කරලා මුදා හරිනවා අන්තර්ජාලයට. ළමා ආරක්ෂණයේදී වින්දිතයන් ආරක්ෂා කර ගැනීම සහ වින්දිතයන් නැවත අපයෝජනයට ලක් කිරීම පිළිබඳව යම් නීති රීති තියෙනවා. ඒව ගැන කතා කරන්නේත් නැහැ. සංස්කෘතියට පහර ගහන්නේ ඇයි? අපේ සමහර ඇමතිවරුන් ඉන්නවා තමන්ගේ පිරිමි භාර්යාව අතින් අල්ලගෙන කාර්යාලයට යන්න කැමති ඇමතිවරු. ඔවුන්ට මේ මහා සංස්කෘතියේ තියෙන බෞද්ධ ලක්ෂණ දරා ගන්න බෑ. ඒ නිසා තමයි කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්නට අවසර දෙන්නට පවා අපේ පාර්ලිමේන්තු අනපනත් සකස් වෙන්නේ. මේ කොහෙටද ගහගෙන යන්නේ? රටට අවශ්‍ය වැත්තේ පක්ෂ දේශපාලනයෙන් තොර ජාතික නායකයෙකු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද නුගේගොඩදී සංවිධාන කර තිබූ සමුළුවක් අමතමින්. අද මම දැක්කා එක්සත් ජාතික පක්ෂයට නායකයෙක් හොයන්න හාමුදුරුවරු එකතු වෙනවා. යකෝ මේ එක එක පක්ෂවලට නායකයෝ වෙන්නේ අපි හොයන්න ඕනේ. හරිම කැතයි හාමුදුරුවනේ. කණ්ඩායමක් කියන අම්මෝ අපට ලාංඡනේ නැතුව බෑ. මුන්ට ලොකු රටද ලාංඡනේද? පක්ෂ අතහැරලා ලාංඡන අතහැරලා ජාතිය වෙනුවෙන් එක මතයකට වරෙල්ලා. ආදරණීය සිංහලයිනි, මේ තමයි අවස්ථාව. අපි නිකම්ම නිකං ප්‍රවේණි දාසයන් වගේ කවුරු හරි පවුලක් බලයට ගේන්න හරි තාත්තගෙන් පුතාට පුතාගෙන් මුණුපුරාට ඒක නවත්තන්න ඕනේ. හැකියාවට දක්ෂතාවයට තැන දෙන පරපුරක් හදා ගැනීම වෙනුවෙන් කැප වෙනවා මිසක් ඒක එකට කඩේ යන ලෑස්ති නැති වග බොදු බල සේනාව හැදිලා අපි කියන්න ඕනේ. අපට තියෙනවා වැඩපිළිවෙලක්. අපේ වැඩපිළිවෙල යෝජනා කරනවා මේ ඉන්න අපේක්ෂකයන්ට. වඩාම හොඳ අපේක්ෂකයා කවුද කියලා තෝරලා බලලා අපි ඒ අපේක්ෂකයට කියනවා කරුණා කළ මිනිහ අතහැරපන් පක්ෂේ, අතහැරපන් ලාංඡනේ. තමුන්නාන්සේ ජාතික අභිලාෂයන් ඉෂ්ට කරන ජාතික නායකයෙක් මිසක එක එක පක්ෂවල ලාංඡනවල හිරකාරයෙක් නොවුනොත් අපි තමුන්නාන්සේ ඔසවා තබනවයි කියන එක අපි ඔවුන්ට මතක් කරනවා.